බඩු මිලක් අඩු වෙලා තියෙනවා. තවත් අඩු කරන්න ඕනේ කියලා මැඩම් කියනවා. ඒක මම පිළිගන්නවා. කොහොමද බඩු මිල අඩු කරන්නේ? රුපියල ශක්තිමත් කළා. තවත් සහනයක් නේද ඉල්ලන්නේ. අපි අපේ දලදේශීය නිෂ්පාදනය බිලියන් ඩොලර් බිලියන 92ක් කරුත් එහෙනම් තවත් මේ රුපියල ශක්තිමත් වෙලා බඩු ගන්න පුළුවන්. මම අහන්නේ කාටද පුළුවන් එහෙම මුදල් වැඩි කරන්න? සජිත්ට පුළුවන්ද? අඳුනට පුළුවන්ද? ඉල්ලෙයි. ඉල්ලෙයි. මුඩියාද? ඉල්ලෙයි. ඉතින් මොනාටද ඇවිල්ලා ඡන්දි ඉල්ලන්නේ? කාලේ නාස්ති කරන්නේ නැතුව ගෙදර ඉන්නවා. දුන්නේ අවස්ථාවේ දිව්වා. මුස්ලිම් ජනතාවට ලොකු හානියක් වුණා. භූමි දාන්න කරන්නේ නැතුව ආදාහන කරපු නිසා. ඒක නොකරන්න මම දැන් අලුත් නීතියක් කියනවා. ඇයි සජිත් මෙහෙම පනතක් ගෙනාවේ නැත්තේ? ඒ සජිත් ඉපදිර මෙහෙම පනතක් ගෙනාවේ නැත්තේ? මේක මුදල් පනතක් නෙමෙයි ඕන මන්ත්‍රීයට ගෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ පැලිමද හානි වුණේ අයට වන්දි ගෙවන්නත් මම කමිටියක් පත් කරනවා. ආණ්ඩුවක් හැටියට මේ සිදුවුණේකට මේ ගිය ආණ්ඩුවෙන් සිදුවුණේ මං යටතේ නෙමෙයි කෙසේ හෝ ආණ්ඩුවකින් සිදුවුනේ නිසා මේ ආණ්ඩුව ඒ ගැන මුස්ලිම් ජනතාවගේ සමාව ඉල්ලුවා. සජිත් ඕක කරනවද? අනුරෝග කරනවද? දෙකම කරන්නේ. දැන් අපි තව දුර යන්න තියෙනවා. මෙතන පටන් ගත්ත විතරයි තව අවුරුදු දෙක තුනක් වුමනයි. ආධාර වුමනයි. මං IMF එකට කතා කළා. රටවල් 17කට කතා කළා. චීනෙට කතා කළා. අපි දැන් ආධාර අරගෙන තියෙනවා. අපි ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා. ගිවිසුම කැඩුවොත් අපිට මුදල් හම්බෙන්නේ නැහැ. සජිත් කියනවා අපි මේ ගිවිසුම කඩන්න යනවා. අනුර කියනවා අපි මේ වගන්ති වෙනස් කරනවා. එහෙම කරාම මොකද වෙන්නේ? රුපියල් ආපහු 370ට යනවා. බාගෙලට 400ට යනවා. පාර්ලිමේන්තු උරුප්පනරாக இருந்து පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ ඉන්න කාල සීමාවෙදී ජනතාවට සේවය කිරීම සඳහා ඉඩකඩක් ලබා දුන්නේ ජනාධිපතිතුමා. මෙවැනි සේවාවන් දිගින් දිගටම කරන්න ඕන නම් ලබන 21 වෙනිදා ජනාධිපතිවරණයේදී අපි ඔහුට ස්තුතිපූර්වක ඡන්දය ලබා දෙන්න ඕන. ජනතාව වෙනුවෙන් අපේ සමාජය වෙනුවෙන් මේ රට වෙනුවෙන් අපි ඔහු සමග අත්වැල් බැඳගෙන සිටිනවා. நாங்கள் எத்தனையோ விடயங்களை சாதித்து விட்டு இங்கே பேச வந்திருக்கிறோம். අපි ගොඩක් දේවල් සාර්ථක කරගෙන තමයි මෙතනට කතා කරන්න ඇවිත් තියෙන්නේ. මෙතුමා දිනවන වගකීම අපට තියෙනවා. රව් ෆකීම් එනවා හැමතැනම කැරකෙනවා බෙලින්දෙක් වගේ. බෑග් එකකුත් අරන් එන්නේ මිනිසුත් එක්ක කතා කරලා ඡන්දෙ එකතු කරගෙන යනවා. ඊට පස්සේ ආයේ එන්නේ ඊළඟ ඡන්දෙදී. ඇවිල්ලා බොරු තමයි කියන්නේ. ඒ වගේ තමයි හිස්බුල්ලා. ඔහුට ඔහුගේ විශ්වවිද්‍යාලය අරන් දුන්නා. ලැජ්ජයි. අපි ඔයාලට ඡන්දෙ දෙනවා කියන පොරොන්දුව දීලා දැන් ඔහු අපේ ජනාධිපතිතුමාට ලක්ෂ 3ක ඡන්දයක්වත් නැහැ කිය යනවා. එහෙම කියන්න ලැජ්ජ නැද්ද හිස්බුල්ලාට?